අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණේ මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපති දුන් පොරොන්දුව ඉටු කරමින් දෙලිඳු පවුල් ලක්ෂයකට හෙට සිට රැකියාවරම් අගමැති උපදෙසින් කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණයට සුළු වැරදිවලට දඟකේ සිටි 444කට නිදහස තවත් කොරෝනා රෝගීන් 37ක් සියලු දෙනා විදේශ වලින් පැමිණි අය ප්‍රණාබ් මුකර්ජිගේ අභාවයෙන් ඉන්දියාවේ දින 7ක ශෝක කාලයක් මුලින්ම දේශීය පුවත් භික්ෂුනි ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් දිවයිනපුර වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වෙනවා. කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අදවැනි බිනර පොහෝ දිනකයි. මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීමද මෙම උතුම් පොහොය දිනේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. පසුව යසෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපති ගෝතමිය වෙත පැමිණ පැවිදි භාවය ලබා ගත්තා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස සිවුවනක් පිරිස සම්පූර්ණත්වයට පත්වන්නේද බිනර පොහෝ දිනේ. අෂ්ටගරු ධර්ම බුදුන් වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් එය මහා ප්‍රජාපති ගෞතමී දේවියට පහදා දීමෙන් පසු ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දීමද මෙම උතුම් පොහොය දිනේදී සිදු වුණා. බිනර පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුර පිහිටි විහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. සද්ධර්ම වර්ෂා 201 වන වැඩසටහන අරලියගහ මන්දිරයේදී පැවැතුණා. කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොළුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව පැවැත්වූ අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරුන් පිරිසක් ඊට එක්ව සිටියා. ITN සවනක් ප්‍රෙස් පොහො දින සජීව වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ ගම්පහ යටවත්ත පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින්. පූජ්‍ය පහළගම ශ්‍රී සෝමරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් දානශීල භාවනාදී පින්කම් රැසක් සංවිධානය කර තිබෙනවා. සයකම පොහෝ දිනේ ගමී විහාරෙට වැහි බිඳුවක් මේ අතර ලක්හඬ ශාසනාලෝක වැඩසටහනද පැවැත්වෙන්නේ ගම්පහ යටවත්ත පුරාණ විහාරස්ථානයේ මුල් කරගනිමින්. සාමණේර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදුවනවා. සෝමරත්න නායක ස්වාමින් වහන්සේ සහ ස්වාධීන රූපවාහිනී මාත්‍යජාලයේ ගරු සභාපති සම්මානනීය කලාවේදී සුදත් රෝහණ මැතිදුන්ගේ සුරතින් මේ ධර්ම දානය පිණිස අද සවනක් රැස් පෝදා විකාශයට සමගාමී යටවත්තේ පුරාණ රජ මහා විහාරස්ත සමරූප ඵලකයේ විවෘත කිරීමයි සිදු වෙන්නේ. දිලිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල හෙට ආරම්භ වෙනවා. ඒ සඳහා සියලු කටයුතු මේ වෙන විටත් සූදානම් කර ඇති බවයි රජය පවසන්නේ. රජය මගින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය මගින් අඩු ආදායම් ලාභී සහ නිපුණතාවන් රහිත ජන කොටස් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනේ අරමුණයි. රැකියා ලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම් අනුවයි. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපන මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයන් වීම අයදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා 40ට නොවැඩි වීම සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සමාජිකයෙකු වීම එම සුදුසුකම් වලට ඇතුළත්. එමෙන්ම වයස්ගත රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත
සමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සමාජිකයන් මෙන්ම අයදුම් කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීමද මීට අදාළ සුදුසුකම් වනවා. එක් පවුලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම් කරුවෙකු පිළිබඳ පමණක් සලකා බලන අතර අයදුම් කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයදුම් කරුවන් ඉල්ලා ඇති පුහුණු ශේෂ්ත්‍ර සියල්ලම සැලකිල්ලටගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කරනු ඇති. තමා පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවලදී පුහුණුව ලබා දෙන අතර පුහුණුවෙන් පසු පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශයේ රැකියා නියුක්ත කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. මාස 6ක අකණ්ඩ පුහුණු කාලය තුල මාසකට රුපියල් 22500ක දීමනාවක් හිමිවනවා. පුහුණුවෙන් පසු ශේෂ්ත්‍රයට අදාළව සිය ස්ථිර පදිංචි ප්‍රදේශය තුල රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් රුපියල් 35000ක් සහ දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව උදා වෙනවා. වසර 10ක සතුටුදායක අකණ්ඩ සේවා කාලයක් සපිරීමෙන් පසු මෙම රැකියාලාභීන්ට රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන බවයි රජය පවසන්නේ. රැකියාලාභීන් කිසිදු පාර්ශවයකට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා ප්‍රතික්ෂේප වීමට හේතුවක් වන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශ මත කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොල ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම් පත්හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. නව මානයකින් ලොබට නිරාවරණය වීමේ ක්‍රමෝපායන් යටතේ කොටස් වෙළඳපොල ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි. යනු ලබන 17වැනිදා සිට කොටස් වෙළඳපොලේ සියලු කටයුතු ඩිජිටල් කරණය වනු ඇති. COVID-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළඳපොල කටයුතු අඩපණ වුවද සම්පූර්ණයෙන් ඩිජිටල් කරණය වූ එහි වෙළඳපොල ක්‍රියාවලිය හරහා නව මුහුණුවරකින් ලොබට පිවිසිය හැකි බවයි සුරකුම් පත්හා විනිමය කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයරත්න හා අධ්‍යක්ෂ ජෙනරාල් චින්තක මින්ඩිස් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා සිටී. ලෝකයේ සමග ගනුදෙනු කිරීමේදී මෙන්ම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් සමගින් සූපහසු හා කාර්යක්ෂම සේවාවක් කොළඹ කොටස් වෙළඳපොලින් ලබා දීම තම අරමුණ බවද ඔවුන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. බන්ධනාගාර රැඳවියන් 444 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දී තිබෙනවා. සුළු වැරදි මත බන්ධනාගාරගතව සිටි පිරිසකටයි මෙසේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දී ඇත්තේ. මෙම පිරිසට කාන්තා රැඳවියන් 18 දෙනෙකුද ඇතුළත් බව බන්ධනාගාර නිලධාරීන් පවසනවා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 83 දෙනෙකු, මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයේ 28 දෙනෙකු හා කුරුවිට බන්ධනාගාරයේ 35 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. එමෙන්ම පල්ලිකෙලේ බන්ධනාගාරයේ 54 දෙනෙකු හා අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ 20 දෙනෙකුද මෙසේ නිදහස ලැබූ රැඳවියන් පිරිසට ඇතුළත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අල්ටය නේවාසික හා වාණිජ ගොඩනැගිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. බේරේ වැවට යාපද අක්කර දෙක මාර්ග භූමි ප්‍රදේශයක ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කෙරුණේ 2012 වසරේදී. වැඩ අවසන් වූ විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට අල්ටය ගොඩනැගිල්ලද එක්වනවා. මෙහි බිම්මහල වර්ගඩි 40000කින් සමන්විතයි. සුකෝපභෝගී නිවාස 444කින් හා ඉහළ ප්‍රමිතියේ සප්පු සංකීර්ණයක්ද ඊට ඇතුළත්. කුළුණු දෙකකින් යුත් අල්ටය සංකීර්ණයෙහි එක් කුළුණක් මහල් 68කින් හා අනික මහල් 63කින් සමන්විතයි. ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි මෙම ව්‍යාපෘතියට ආයෝජනය කර ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 250ක්. ඉදිකිරීම අධීක්ෂණය කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම මෙවන විට 98%කින් පමණ අවසන් කර ඇති අතර ඉතිරි ඉදිකිරීම ලබන ජනවාරි වන විට නිම කරනු ඇති බවටයි ජනාධිපතිතුමා අපේක්ෂා කරන්නේ. එම ඉදිකිරීම සංචාරක ආකර්ෂණයට හේතුවන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පින්පාත් දෙනවා. මත්ජාවාරමට සම්බන්ධ වූවන් අතඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. කළුතර උතුර සිරිලන්ද බන්ධනාගාරයට මද්‍රව්‍ය අඩංගු බෝල සහ ජංගම දුරකථන විසිකල පුද්ගලින් දෙදෙනෙකුද හෙරොයින් ග්‍රෑම් 5ක් සමග අතරංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වුණා. කෙරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග කාන්තාවක රත්මලාන ධර්මරාම ප්‍රදේශයේදී අතරංගුට ගැනීමට ගල්කිස පොලිසිය සමත් වුණා. 26 හැවිරිදි මෙම කාන්තාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර සුවගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් 105,000 ඉක්මවනවා.
बस्नाहिर पलात बार ज्येष्ठ नियोज पोलिस्पति देशबंधु तेन्नकोन महतागे उपदेश मत गेवी गे पैविसे अत्रतुल एम पलाते सिदुकल मेहुं वलदी मद्रव्य जावारमेट संबंध सेक्करवान हारसे तुंदेनकु अत्तरंगोट गेन तिबेनवा हेरोइन गंजा नीति विरोधी मत पेन आइस मद्रव्य सह गोडा समग मेम सेक्करवान अत्तरंगोट गत बवाई पोलिस्य पवसान्ने कलुतर कोट्टासे पायागलदी गंजा किलोग्राम पहक समग सेक्करवेकुद गल्कस पोलिस वसमेदी मावा ग्राम पणहक समग तवत සක කරුවෙකුද අතරංගුවට ගෙන තිබෙනවා පොහොය දිනේදී අලෙවි කිරීම සඳහා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුත්කලෙකු ඉංගිරිය කුරණ ප්‍රදේශයේදී අතරංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා ගොඩා මිලිලීටර් දසලක්ෂ 95000ක් ඒවා පිරවූ බැරල් 6ක් සහ උපකරණ තොගයක්ද අතරංගුවටගත් බවයි ඉංගිරිය පොලිසිය සඳහන් කළේ මතට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට තවදුරටත් වැඩි අවධානයක් යොමු විය යුතු බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ. අපි දකිනවා විශේෂයෙන්ම ඊටාම තීරණාත්මක විදිහට ඊටාම සංවිධානාත්මක විදිහට මේ පාතාලයේ මර්ධනය කරනවා වගේම මේ මද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා විශාල වැඩ කොටසක් සිද්ධ වෙමින් යනවා. ඒ දේ සියල්ල හොඳයි. නමුත් අපි යෝජනා කරනවා විශේෂයෙන්ම මේ අබ්බැහි වෙලා ඉන්න පිරිස සම්බන්ධයෙන් උත් අපි හරි දැක්මකින් කටයුතු කරන්න ඕන. මොකද මේ අය මේ රටේ පුරවැසියෝ. මේ අයගේ ජීවිතත් අපිට වටිනවා. මේ පිරිස විද්‍යානුකූලව එහෙම නැත්නම් සෞඛ්‍ය ක්‍රමානුකූලව සෞඛ්‍ය සැලකිල්ලට අරගෙන පුනරුත්ථාපනය කිරීමේ ජාතික මට්ටමේ වැඩසටහනක් සකස් විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. දැන් තමත් NDDCB ආයතන එහෙම නැත්නම් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් යම් යම් සැලසුම් සකස් කරමින් තියෙනවා. මම හිතන්නේ ඒක එතනින් තව එහාට ගිහිල්ලා ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය අනුග්‍රහයත් අරගෙන විශේෂයෙන්ම අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණයක් සහිතව මද්රව්‍ය වලට අබ්බැහි වෙලා ඉන්න පිරිස පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් වෙන්න ඕනේ. අපේ උපරිම සහයෝගය මේ වැඩපිළිවෙළ යටතේ රජයට ලබා දෙන ලෑස්ති. විදේශයන්හි සිට මෙරටට පැමිණි පුජලින් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර සිටි පුජලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් 37 දෙනාගෙන් 32 දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණ විඩත්තපලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයින් වෙනවා. ඉන්දියානු සිවිල් ආරක්ෂක නිලධාරීන් 3 දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 2 දෙනෙකු එම පිරිසට ඇතුළත්. මේ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 3048ක්. ඊයේ දිනේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය කොරෝනා රෝගී 8 දෙනාද සමගින් සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2868ක් බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. කොරෝනා වෛරසය වැළඳුණු තවත් 169 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනයේ සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 187 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා. තවදුරටත් මධ්‍යස්ථාන 71කදී පුද්ගලයින් 7576 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටින අතර මෙතෙක් ත්‍රිවිධ හමුදාව යටතේ ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනයේ අවසන් කර ඇති පුද්ගලයින් ගණන 35142ක්. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 2020ක් සිදු කළ අතර මේ දක්වා මෙරට තුල සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 226111ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර දෝහා කටාර් සිට පුද්ගලයන් 60 දෙනෙකු, කුවෙට් සිට පුද්ගලයන් 216 දෙනෙකු සහ කටාර් සිට එක් පුද්ගලයෙකු, ඩුබායි සිට පුද්ගලයන් 265 දෙනෙකු, ඉන්දියාවේ සිට පුද්ගලයන් 185 දෙනෙකු අද දිනේ තුල මෙරටට පැමිණීමට නියමිතයි. ගත වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් ආසාදිතින් හා මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වූ අතර ලෝක කොරෝනා සටහනේ ආසාදිතින් වාර්තා වීම අතින් ඉන්දියාව බ්‍රසීලය පසු කිරීමට ඇත්තේ තවත් සුළු සංඛ්‍යාවක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ඊයේ දිනේ තුල ඉන්දියාවෙන් සොයාගැනුණු නව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 68000 ඉක්මවා ගියා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 36,91,166ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසඟත තත්ත්වයත් සමග තමිල්නාඩුව වසා දැමීම ලබන 30 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙතර වෛරස් ව්‍යාප්තිය ශීඝ්‍ර වීම සහ රට වසා දැමීම හේතුවෙන් ඉන්දියාව දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වැති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ 1996 වසරෙන් පසු එරට මුහුණ පෑ දරුණුතම ආර්ථික අවපාතයේ ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 2,56,37,634 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේලබයිති රෝගීන් සංඛ්‍යාව 1,79,41,988. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 8,54,772 වාර්තා වෙනවා. ලොව රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ඇමරිකාවෙන් පමණක් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ගොස් තිබෙනවා. අවසන් රෝගීන් මිලියනේ වාර්තා වීමට ගතවැත්තේ දින 22ක් පමණක් වීම විශේෂත්වය. ගෝලීය දත්තවලට අනුව මෙවන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 162 සීමාව දික්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් 4න් එකක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. කොවිඩ් වෛරසය සඳහා වූ එන්නත නිපද වීමට ඉක්මන් වන රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් අනතුරු ඇඟ වූයේ හදිසි භාවිතයට ඉඩ දීම ඉතා සුපරීක්ෂාකාරී ලෙස සිදු කළ යුතු බවට උපදෙස් දෙමින් රුසියාව සහ චීනය පවසන්නේ අවසන් අවදී සායනිකත් හදා බැලීම අවසන් කිරීමට පෙර එන්නත් භාවිතය ආරම්භ කරන බවයි. ඕනෑම රටක එන්නත් ප්‍රතිපත්තියක් මග පෙන්විය යුත්තේ ඉහළම ආචාර ධර්ම ප්‍රමිතීන් හැකි ඉහළම විද්‍යාත්මක ප්‍රමිතීන්ගෙන් යයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසනවා. දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඌව නැගෙනහිර උතුරුමැද මධ්‍යම සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 101ම වූ තද වැසි අපේක්ෂා කරනවා. බස්නාහිර වයඹ සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයකට මිලිමීටර 75ක්ම වූ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තද සුළං ඇතිවිය හැකියි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර දෙකක් එල්ල වුණා. කෙසේ වුවද මේ වන විට එය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට ඊයේ දිනේ අවස්ථා දෙකකදී මෙම සයිබර් ප්‍රහාර එල්ල වුණා. මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී ඉහළ වී ඇති තොරතුරු අනුව සැක කෙරෙන්නේ නයිජීරියාවේ සිට මෙම සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බවයි. පසුගියදා පැවති ඇසළ පෙරහැර මංගල්‍ය මෙම වෙබ් අඩවියෙන් විකාශය කිරීමත් සමග ඊට එක් වූ පිරිස විශාල වශයෙන් ඉහළ යාම නිසා මෙම සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ. කොරෝනා වසංගතයේ හේතුවෙන් දිවයිනට පැමිණි විගමනික ශ්‍රමිකයින් පිළිබඳව දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානයක් කම්කරු අමාත්‍යංශයේදී පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඊට අවශ්‍ය තාක්ෂණික ආධාර ලබා දීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ එකඟතාව පළ කර ඇති බවයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ. දැනට මේ කොරෝනා ආසාදනය නිසා ලංකාවට පැමිණි රැකියා අහිමි වුණු පුද්ගලයින් පිළිබඳව පූර්ණ දත්ත සටහනක් අප සතුව නැහැ. ඒ නිසා එම දත්ත සටහන සකස් කිරීම සඳහා අපිට ආධාර කරන ලෙස මම මේ සංවිධානයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඉතා ඉක්මනින් ඒ දත්ත එක් රැස් කරලා ඒවා එකතු කරලා ඒ රටවල් අනුව වර්ගීකරණය කරලා පූර්ණ දත්ත සටහනක් ඉතා ඉක්මනින් සකස් කරලා අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේ දත්ත සටහනක් සකස් කරයින් පස්සේ ඒ රටවල් සමග සාකච්ඡා කරලා රැකියා අහිමුණු ඔවුන්ට යම් ආකාරයක වන්දියක් හෝ ප්‍රසාද දීමනාවක් හෝ ලබා ගැනීම සඳහා අපි ජාත්‍යන්තර මට්ටමින් රජය කටයුතු කිරීමට ඉදිරිපත් වන බවත් මං කියන්නට කැමතියි. දැන් පොහත් කිහිපයක් ලුහුඩින්. සුරස පොත්මැදුරේ පළමු ප්‍රාදේශීය ශාඛාව මාතර අකුරැස්ස මාර්ගයේ අංක 33 බීදරණ ස්ථානයේදී විවෘත කෙරුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ විශාරද නන්දාමාලිනී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය ඩල සලහ පෙරුම ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති සුදත් රෝහණ යන මහත්වරුන්ද ග්‍රන්ථ කතුවරුන් කලාකරුවන්තුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ආනමඩුව කවිච්චි මඩුව ශ්‍රී ගුණානන්දාරාම විහාරස්ථානයේ අභිනවයේ නිදිකල අටවිසි බුද්ධ ප්‍රතිමා සහිත බෝධි මන්දිරයේ විවෘත කිරීම අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. දහම්පාසල් දරුදරයන්ට අභ්‍යාස පොත් ලබා දීම හා දිලිඳු පවුල් සඳහා වියලි ආහාර ලබා දීමද මීට සමගාමීව සිදු වුණා. दिवंगत प्रेम कीर्ति दाल्विस महतागे तिसेक्वन गुण समरुवेनुवेन संविधानेकल दानमे पिनकमक मंडारगम किदिल्पिटिय दिरिदरुपियस कलाश्रमियेदी पवत्तुना एम दरुवंट पासल उपकरण लबा दीमद मेहेदी सिदु अतर निर्मलाद अल्विस सह प्रेम कीर्ति द अल्विस निर्माण कदल्लाई एय संविधाने करतिमुने देन विदेश पुवत इंदीय हिटपु जनाधिपति प्रणब मुखर्जी महता के अभावे वेनुवेन दिन हतक शोक कालयक प्रकाशित पत करति बेनवा हिटपु जनाधिपति प्रणब मुखर्जी महताट गौरव दक्वीमक वशेन इंदिया राज्ये मेम शोक काले प्रकाशित पत करति बव इंदीय माध्य वार्ता कला सियलु विनोदास्वाद क्रियाकारकम तावकालिक वात हिटुवा प्रांत दच अडकुमु कर तबन लेसट इरट राज्य सियलु प्रांत वेत देनुंती तिबेनवा दिल्ली नुवर रोहालक प्रतिकार लबमिन सिटियदी इये इंदीय हिटपु जनाधिपति प्रणब मुखर्जी मिय किया මියන විට ඔහු 84 වන වෙහි පසු වුණා. ඔහුට COVID-19 වෛරසයද ආසාදනය වී තිබූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඒ පුවතත් සමගින් ස්වාධින් රූපහානි මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.